ආර්ථික කියන්නේ අගේ දාමයක්. ගොවිය වගා කරන්නම ඕන. යා වගා කරපු දේ වෙළඳ පොළට ගේන්න ඕන. ඒක බෙදා හැරීම. ඊට පස්සේ මේ බෙදා හැරීම සාධාරණ විදියට පාරිභෝගික අතර යන්න ඕන. පාරිභෝජනය කරන්න. ගොවිය හදන්නම ඕන. හදන දේ වෙළඳ පොළට යන්න ඕන. ඒක අපනයනය කරන්න ඕන. ඩොලර් එන්න ඕන. ඒතර හදන්නම ඕන. කර්මාන්තකරුවා හදන්නම ඕන. යාට අමුද්‍රව්‍ය ගෙනල්ලා දෙන්න ඕන. ආනයනය කරන්න ඕන. ආනයනය කරන දේ හදන කෙනාට දෙන්න ඕන. යා හදන්නම ඕන. ඒක පිටරට විකුණන්නම ඕන. ඒ අතරමැද තමයි බැංකු රක්ෂණය, මාධ්‍ය, ටෙලිකොම්, ටෙලිවිෂන් ඔක්කොම ඉන්නේ. ප්‍රචාරණේ ඔක්කොම ඉන්නේ. අරක හදන්න නැතුව මේ මොකක් බෑ. ඒකට මොකද කියන්නේ නිෂ්පාදන ආර්ථික. බඩු ගෙනල්ලා විකුණන එක වෙළඳාම් විතරයි. මම මේ සරලව කියන්නේ. ඒක හදන්න ඕන වෙළඳාම් කරන ආර්ථිකයක් නෙමෙයි නිෂ්පාදන ආර්ථිකයක්. ලංකාවේ ඒකට ඕන තරම් ඉඩ තියෙනවා. මොකද ලංකාවේ බෑ 24 නම් හොඳට තියෙන රටක්. වින්ටර් නෑ. සීත කාලයක් නෑ. නරක් වෙන જાති නෑ. ඔහේ පළ කරත් පළ වෙනවා. ඕන දෙයක් පළ වෙනවා. ලෝකේ තියෙන ඔක්කොම පළතුරු මෙහෙ තියෙනවා. ලෝකේ හදන්න පුළුවන් ඔක්කොම එළවලු මෙහෙ හදන්න පුළුවන්. බඩගින්න ඉන්න ඕනේ නෑ. අපිට විතර අපේ ජනගහනයට ඕන ටික හදාගෙන ඉතුරු ටික කූල් රූම් දාලා හදලා විකුණන්න පුළුවන්. ලෝකේ කන්න නැති රටවල් වලට සීතල කාලේ සීතල රටවල් වලට උෂ්ණ කාලේ උෂ්ණ රටවල් වලට විකුණන්න පුළුවන්. ඊළඟට මේ හදන වැඩේට ජනතාව සහභාගි වෙන්න ඕනේ. ඒකට අපි කියනවා ජන සහභාගීත්ව සංවර්ධනය. හැබැයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. නිකන් එන්නේ නැහැ නේ මිනිස්සු. වැඩෙන් කරලා ගාණ ගන්න ඕනේ. ලැබෙන්න ඕනේ ප්‍රතිලාභය පේන්න තියෙන්න ඕනේ. දැන් වෙන්නේ අපේ රටේ ජනතාව සම්බන්ධ වෙනවා. හම්බන්තුනාට ප්‍රතිලාභයක් නැහැ. සමහරු ඉතින් ඉන්නවා පියන කට්ටියකින් අරන් නැති කට්ටිය බෙදනවලු. එහෙම බෙදන්න පුළුවන් මාසයක් දෙකක් විතරයි. මොකද වෙන්නේ එතකොට? පියන කට්ටිය බලනවා, වැඩියෙන් හම්බ කරන කට්ටිය බලනවා, පොසත් කට්ටිය බලනවා. අපි පොසත් වෙන්න වැඩක් නැහැ. මොකද ආණ්ඩුව අපෙන් අරගන්න. ඒතර මේගොල්ලෝ වැඩියෙන් මහන්සි වෙන්නේ නැහැ. මේගොල්ලෝ මහන්සි වෙන්නේ තමන්ගේ ධර්මයට විතරයි. ඉතුරු ටික ආණ්ඩුව ගන්නවා. ගෙවල් දෙකක් තිබොත් එකක් ආණ්ඩුව ගන්නවා. වාහන දෙකක් තිබොත් එකක් ආණ්ඩුව ගන්නවා. ලොකු ඉඩමක් තිබොත් ඒකෙන් භාගයක් ආණ්ඩුව ගන්නවලු. ඉතින් වැඩක් නැහැ. වැඩිපුර හම්බ කරන්නේ නැහැ එතකොට. ආණ්ඩුව නැති කට්ටිය බෙදනවානේ අරගෙන. නැති කට්ටිය මොකද කල්පනා කරන්නේ? අපි මහන්සි වෙන්නත් ඕනේ නැහැ. මොකද ආණ්ඩුව අපට දෙනවනේ. පියන කට්ටිය මහන්සි වෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්න හින්දා නැති කට්ටිය මහන්සි වෙන්නේ නැහැ. ආණ්ඩුව දෙන හින්දා. එතකොට බෙදුවොත් මොකද වෙන්නේ? මාසය බෙදන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම දුප්පත්. දේවනාත් මං කිව්වා. එතකොට සරතියල්ගේ ආණ්ඩුවක් නෙමෙයි මේ අපි හදන්න යන්නේ. තියන කට්ටියෙන් අරන් නැති කට්ටිය බෙදන්න. රොබින්හුඩ්ගේ ආණ්ඩුවක් නෙමෙයි. මංගොල්ල කාලා අනිත් කට්ටිය බෙදනවා. දැන් මේ ගෙවුන් ඉන්නේ මංගොල්ල කාලා උන් අරන් යනවා. උන්ගේ පවුලේ උන් ටික අරන් යනවා. කාටවත් හම්බෙන්නේ නැහැ. එහෙම නෙමෙයි අපි කියන්නේ. ජන සහභාගීත්වය. ජනතාව සහභාගී වෙනවා. සාධාරණ බෙදිරිය යනවා. ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ නැහැ ආණ්ඩුව. ආණ්ඩුව කරන්නේ ඒකට මග පෙන්නනවා. ප්‍රතිපත්ති හදනවා. දැන් මේක ආණ්ඩුවනේ හැම බුලම. ඒකට මොන බද්ද ගහයිද? අපි කියන්නේ එහෙම නෙමෙයි. මිනිසු කාලා බීලා විනෝදෙන් සන්තෝෂෙන් ඉන්න ඕන. ඒකට නිකන් ඉන්න බෑ. පෝසත් වෙන්න ඕන. අපේ ආණ්ඩුවක් කියන්නේ පෝසත් ආණ්ඩුවක්. දුප්පත් ආණ්ඩුවක් නෙමෙයි. මීට වඩා ගොඩක් පෝසත් වෙන්න ඕන. ආණ්ඩුව හොරගම් කරන එක මංගොල්ල කන එක නතර කරන්න පුළුවන්. අධ්‍යාපනයේ හැමෝටම අධ්‍යාපන ලැබීමේ අයිතිය තියෙන්න ඕන. සල්ලි තියෙන නැති මත අධ්‍යාපනය බෙදන්න බෑ. අධ්‍යාපනය කියන්නේ මුදල් තියෙන කෙනාට නැති කෙනාට කාටත් එකසාර සමාන අයිතියක්. ග්‍රහණ පෞද්ගලික අධ්‍යාපනයේ තියෙනවා. තියෙන්නේ. දැනුත් තියෙනවා. පයි පෞද්ගලික ටියුෂන් පන්ති තියෙනවා. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. ඩිප්ලෝමා ආයතන තියෙනවා. හැබැයි අපි කියන්නේ රජයේ අධ්‍යාපනය තමයි දියුණු කරන්න ඕන. පෞද්ගලික අධ්‍යාපනය නෙමෙයි. රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන තරමට පෞද්ගලිකව ඉන්න අයට තීරණයක් ගන්න පුළුවන්. විභාග ප්‍රවේශ කරන්න ඕන. විභාග පාස් කරන්න ඕන. ළමයින්ට මල කරදරයක් මේක. ලංකාවේ තමයි අමාරු විභාග තියෙන්නේ. ලංකාවේ විභාගයක් පාස් වෙනවා කියන්නේ දිව්‍ය ලෝකේ යනවා වගේ වෙනවා. ඊටත් අමාරු. එහෙම බෑ. ඒතකොට කියන රස්සා කොහෙන්ද දෙන්නේ තියෙන්නේ? රස්සා මෙහෙ නෙමෙයි නම් ලෝකේ පුරා රස්සා දෙන්න තියෙනවා. ඒකට තමයි තානාපතිවරු පත් කරන්නේ. උන් හොයාගෙන ඉන්න ඕන රස්සා. නැත්නම් උන්ව ගෙදර යවන්න ඕන අය. ඒ උන්ට පඩි දෙන්න වැඩක් නැහැ නැත්තම්. උන්ට දෙනව ලෝකේ තියෙන ඔක්කොම සැප නිකන් ගිහිලා සැප විඳලා එනවා. එහෙම හරියන්නේ ටාගට් දෙන්න ඕන. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඔයගොල්ලෝ අරන් කියවන්න. මීට කලින් උත් තිබුණා. කියවෙන්නේ නැති එක විතරයි වැරද්ද. ඇහුන්නේ නැහැ වගේ හිටියා. ඔක වෙන කාට හරි ඡන්දෙ දෙන්න ඕන නම් අපේ අපේ ප්‍රතිපත්ති කියවන්නේ නැහැ. වැඩක් නැහැ නේ කිව්වා. ඒ නිසා අහගන්නත් නැහැ කියවන්නෙත් නැහැ. හරිනේ මට කැමති නැත්තම් මගේ දිහා බලන්නේ නැහැ නේ. නේද? මට කැමති වුණාම තමයි ඇඳුමයි පෙනුමයි ඔක්කොම බලන්නේ. ඒ වගේ තමයි ප්‍රතිපත්ති. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිනන ඡන්දෙ ඉල්ලන පක්ෂයක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ පක්ෂයේ බලයට පැමිණි විගස ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකමක් යටතටපත් කළ යුතුය කියන. ඒ කියන්නේ මොකද දන්නවද? ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අලවන්නේ නැහැ. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වගන්තියක් දානවා මූලික මිනිස් අයිතිවාසිකම් වල බලය ඉල්ලන පක්ෂයේ පොරොන්දු වෙන දේවල් ඉෂ්ට කිරීම මානව අයිතිවාසිකමක් කියලා. බොරු කියන්න බෑ ඊට පස්සේ. වියක් දෙනවයි කියලා පොරොන්දුනොත් ගේ දෙන්නම ඕන. දුන්නේ නැත්තොත් නඩු දාලා ගේ ගන්න පුළුවන් වන්දිත් එක්ක. ඒක මූලික අයිතිවාසිකම. මැතිවරණයේ ඉදිරිපත් වෙන පක්ෂයේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මූලික අයිතිවාසිකම් බවට පත් කරන්න ඕන මිනිස්සුන්ගේ. එදායින් පස්සේ මොකෙක්වත් බොරු කියන්නේ නැහැ ඡන්දෙ. ඒක මේ 2019 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා. 2015 තිබුණා. ඒ ඔයගොල්ලෝ දැක්කේ නැහැ. ඡන්දෙ දුන්නේ නැහැ. මතක නැහැ නේද ඔබට? වැඩක් නැහැ. ආන් ඒකේ. ඒ වගේම අපි කියනවා පක්ෂයක් බලයට පත් වුණාට පස්සේ ඒ පක්ෂෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු වෙන පක්ෂවලට පක්ෂ මාරු කරන්න තහනම් කරන්න ඕන. එතකොට මන්ත්‍රී ධූරය අහෝසි කරන්න ඕන. මේක මල කෙලියක් නේ නැහැ. ඡන්දෙ දෙනවා එක පක්ෂයකට පණිනු අනිත් පැත්ත. එහෙම බෑ. මන්ත්‍රීවරු හැටියට සාමාන්‍ය ජනතාව
ඉන්දියාව ලබන වරප්‍රසාදයකට වඩා කිසිම දෙයක් රුපියලක්වත් වැඩිපුර ලබන්න ඕනේ නැහැ. ඔක්කොම අයින් කරන්න. එතකොට ඉතුරු වෙන්නේ කවුද? ඇත්තටම දේශපාලනය කරන්න කැමති උන් විතරයි. දේශපාලනයට එන්නෙම දේශපාලනය කරන අය විතරයි. මේක ස්වේච්ඡා සේවයක්. මහජන සේවයක් හැටියට දේශපාලනය කරන්න උන් විතරයි දේශපාලනයට ගේන්නේ. ඒක සුද්ධ කරන්න ඕන මුදුනේ ඉඳලා. ජනතාවට බර පටවලා නෙමෙයි, ජනතාවට දඩ දාලා නෙමෙයි, ජනතාවගේ දේවල් කරලා නෙමෙයි. මුදුනේ මුදුනේ පටන් ගන්න ඕන. ඉහලින් පටන් ගන්න ඕන. නායකින්ගෙන් පටන් ගන්න ඕන. මැතිවරණයක් තිබ්බනම්, ඡන්ද ප්‍රතිඵල කිව්වනම්, ටීවී එකේ ප්‍රතිඵල දන්නවා, දිනුවේ කවුද කියලා දන්නවා, ප්‍රතිප්‍රවෘත්ති වලට කැබිනට් මණ්ඩලයේ 20 දෙනාය කියලා 20 දෙනාගේ නම් ටික කියනවා. ඊට පස්සේ ඉඳ උදේ ගිහිල්ලා වැඩ කරනවා. උත්සව නැහැ. තල්ලි ඉතුරුයි. ආචාර වෙටි මුර නැහැ. බෙර ගහන්නේ නැහැ. මොකටද? යකෝ ඡන්දේ තිබ්බ දිනුව බව දන්නවනේ. පත් වුණා කියලා දන්නවනේ. ඊට පස්සේ ගිහිල්ලා වැඩ කරපන්. ඊට පස්සේ දවස දාන්න ඕන ඕනනම් මීට කලින් ඡන්දේ දී දිනුවට පස්සේ වියදම් වෙච්ච ප්‍රමාණය ඉතුරු වූ ගාන මෙන්න මෙච්චරයි. එදා ඉඳලා පටන් ගන්න ඕන වැඩේ. ආන් එතකොට තමයි ලෝකෙ මිනිසුන්ගේ හැහැරෙන්නේ. හොඳ ආණ්ඩුවක් අලුත් ආණ්ඩුවක් ආවගේ. පළවෙනි දවසෙන් පටන් ගන්න ඕනේ එහෙමයි. එතකොට ආන්න ඩොලර් නැති ඩොලර් එනවා. අංගපුව එනවා. ආ දැන් හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. අපේ රටට සල්ලි යවන්න ඕන දැන්. පිටරට ඉන්න ලාංකිකව සල්ලි යවනවා. අපි විවෘත ආරාධනාවක් කරනවා ආයෝජකයින්ගෙන්. එන්න රටට කොමිසිල්ලන්නේ. නිලධාරියෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි කොමිසිල්ලලා අහුනෝදීන් දැඩි දඬුවම් පමනු ලැබේ. නීතිය ක්‍රියාත්මක කරනකොට ආයෝජකයෝ බය නැතුව ගෙනවා. දැන් මේක එහෙම නෙමෙයි. එයාපෝට් එකෙන් බයින්න කලින් 120ක්. බයින්නකොට තව 10ක් ඉල්ලනවා. ආයෝජන මණ්ඩලයට ආවම ඉතුරු 10 ඉල්ලනවා. ඇමති මණ්ඩලයට ගියාම ඉතුරු 10 ඉල්ලනවා. අන්තිම අනුමත කළේනකොට 150ක් විතර කොමිස්. ඉතින් අර යකා යනවා යන්න. සතියක් විතර හෝටලෙක ඉඳලා යනවා යන්න. වැඩක් නැහැ මුන් එක්ක. ආයෝජකයෝ කැන්දනෝ නෙමෙයි ආයෝජකයෝ යවනවා. මේක වෙනස් කරන්න. ඔය තමයි ප්‍රතිපත්ති කියන්නේ. තේරෙන්නේ නැත්නම් කෝල් එකක් දාලා මොකද්ද මේ කියලා තියෙන්නේ. අපි ඉන්න කමිටු 10ක් 11ක් අතර තියෙනවා. ආචාර්ය මහාචාර්යුරු ඉගෙනගත් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට අහුන් ගන්න දෙන්න ඕන. දැන් පෝර ප්‍රශ්නයක් කියන්නේ නැහැ. උග ඉගෙනගත් මිනිස්සුන්ට පෝර දැක මිනිස්සුන්ට අහුන් ගන්න දුන්නා. ඒක නිසා පෝර ඇටයක්වත් දැකලා නැතුව අපි වන්දි ගෙමු. ඩොලර් 160000ක් ගෙවුවා පෝර තාම දැක්කේ නැහැ. නැමත් ඇවිල්ලා ගියා. ආයෙ එනවලු පස්සේ. එතකොට කන්නේ පැනලා. මහා කන්නේ ජීලි ඊළඟ කන්නේට එන්නේ. යලමහා මාරු වෙලා තමයි පෝර එන්නේ. එතකොට ඉතින් කන්න වෙන්නේ බත් නෙමෙයි. පස්සේ